ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි 11 ශ්‍රේණියට අදාළ කුලක පාඩම ඉගෙන ගනිමු. මේ වීඩියෝ එකේ ඉදිරියට යන කලින් ඔගලන්ට මේ පාඩමට සම්බන්ධ පෙර දැනුම මතක් කරගන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පාඩමට අදාළ වීඩියෝ වල ලින්ක් මම දාලා තියෙනවා. හොඳයි, අපි එහෙමනම් පාඩමට යමු. අපි මේ ශ්‍රේණියේදී ඉගෙන ගන්නේ කුලක තුනක් සම්බන්ධ අවස්ථා පිළිබඳව. එතකොට මේ පළවෙනියට ඇඳලා තියෙන රූපේ තමයි අපි සාධාරණ අවස්ථා විදිහට සලකන්නේ. උදාහරණයක් විදිහට කිසියම් පන්තියක ක්‍රිකට්, නෙට්බෝල්, බාස්කට්බෝල් විදිහට ක්‍රීඩා තුනක් තියෙනවා නම් ඒ එක එක ක්‍රීඩාව කරන සිසුන් අතර සම්බන්ධයක් ගත්තොත් අපිට මෙතනදී පෙන්වන්න පුළුවන් එක ක්‍රීඩාවක් විතරක් කරන ළමයි ඉන්න පුළුවන්, ක්‍රීඩා දෙකම කරන ළමයි ඉන්න පුළුවන්, ක්‍රීඩා තුනම කරන ළමයි ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි මේ සාධාරණ අවස්ථාවෙන් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඊට අමතරව තවත් අවස්ථා කීපයක් තියෙනවා මේ කුලක තුන පිහිටන්න පුළුවන්. ඊළඟ අවස්ථාව විදිහට ගන්න පුළුවන් මේ දෙවනි රූපය. මෙතනදී මේ කුලක තුනට පොදු කිසිම දෙයක් නැහැ. අපි හිතමු 11 A පන්තියේ ළමයි, 11 B පන්තියේ ළමයි, 11 C පන්තියේ ළමයි විදිහට ගත්තොත් ඒ පන්ති තුනේ පොදු ළමයි පිහිටන්න විදියක් නැහැ. එහෙමනම් ඒ තුන වෙන්වෙන් වශයෙන් වියුක්ත කුලක විදියට පිහිටලා තියෙනවා. ඊළඟ අවස්ථාව එක් කුලකයක් වෙනව පිහිටන ගමන් අනෙක් කුලක දෙකේ ඡේදනයක් පවතින අවස්ථාව. උදාහරණයක් විදිහට මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ 9 ශ්‍රේණියේ ළමයි නම් කොළ පාටින් දක්වලා තියෙන්නේ 11 ශ්‍රේණියේ සංගීත විෂය හදාරන ළමයි නම් දුමුරු පාටින් දක්වලා තියෙන්නේ 10 ශ්‍රේණියේ සංගීත විෂය හදාරන ළමයි නම් ඒ කුලක දෙකේ ඡේදනයක් පවතිනවා සංගීත විෂය හදාරන ළමයි විදිහට. නමුත් මේ කුලක දෙකත් එක්ක 9 ශ්‍රේණියේ ළමයින්ට සම්බන්ධයක් නැහැ. එම නිසා ඡේදනයක් පවතින්නේ නැහැ. ඊළඟ අවස්ථාවේ එක කුලකයක් අනෙක් කුලකයේ උපකුලකයක් විදිහට පවතිනවා. ඒ වගේම අනිත් කුලකය මේ කුලක දෙකත් එක්ක ඡේදනයක් පවතින්නේ නැහැ. එතකොට මේ කොළ පාට රවුමින් දක්වලා තියෙන 10 ශ්‍රේණියේ ළමයි නම් නිල් පාටින් දක්වලා තියෙන 11 ශ්‍රේණියේ ළමයි නම් මේ අනිත් කුලකය 11 ශ්‍රේණියේ උපකුලකයක් වෙන්න 11 ශ්‍රේණියේ සංගීත විෂය ආධාරණ ළමුන් විදිහට වෙනස් වෙන්න ඕනි. ඊළඟ අවස්ථාව එක් කුලකයක් අනිත් කුලකයේ උපකුලකයක් වන ගමන්ම තුන්වෙනි කුලකයත් එක්ක ඡේදනයක් පවතින අවස්ථාව. මෙතනදී උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ 11 ශ්‍රේණියේ ළමයි නම් උපකුලකයක් වෙන්න නම් මේ උපකුලකය නම් කරන්න පුළුවන් 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ළමයි විදිහට. ඒ වගේම මේ කොළපාට රවුමින් දක්වලා තියෙන කොටස අපිට හඳුන්වන්න පුළුවන් ඕනම ශ්‍රේණියක සංගීත විෂය ආධාරණ ළමයි විදියට. එහෙමනම් මේ එක් එක් ප්‍රදේශය අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට මේ කොටස 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය ආධාරණ ළමයි. මේ කොටස 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණය හැර වෙනත් විෂයන් ආධාරණ ළමයි. මේ පොදු කොටස 11 ශ්‍රේණියේ සංගීත විෂය හා තොරතුරු තාක්ෂණ විෂය හදාරන ළමයි. කොළපාඩම් දක්වලා තියෙන මේ කොටස 11 ශ්‍රේණියේ හැර වෙනත් ශ්‍රේණිවල සංගීත විෂය හදාරන ළමයි. එතකොට මෙන්න මේ කොටස අපිට ගන්න පුළුවන් තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැහැ. නමුත් ඒ ළමයි 11 ශ්‍රේණියේ ඉන්නේ, හැබැයි සංගීත විෂය හදාරනවා. මෙහෙම අවස්ථාවක් තමයි මේ වෙන් රූප සටහනෙන් දක්වලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව කුලක තුනක් පවතිනවා. ඒ කුලක තුනේ දෙකක ඡේදනයක් නැහැ. නමුත් තුන්වෙනි කුලකය පොදු කුලකයක් විදිහට පවතිනවා කලින් සඳහන් කරපු කුලක දෙකේ. මෙතනදී අපිට ගන්න පුළුවන් මේ නිල් පාට රවුම සංගීත විෂය ආධාරණ නමුන් විදිහට. කොළ පාට රවුම නැටුම් විෂය ආධාරණ ළමුන් විදිහට. එතකොට ඔගොල්ලෝ දන්නවා නැටුම් සහ සංගීත විෂය ආධාරණ ළමුන් අතර ඡේදනයක් පවතින්නේ නැහැ. එතකොට මේ පොදු කොටස අපිට හඳුන්වන්න පුළුවන් 11 ශ්‍රේණියේ ළමුන් විදිහට. එතකොට
මේ 11 ශ්‍රේණියේ ළමුන් සහ සංගීත විෂය හදාරන ළමුන් අතර ඡේදනයක් පවතින්න පුළුවන්. ඒ වගේම 11 ශ්‍රේණිය සහ නැටුම් විෂය හදාරන ළමුන් අතර ඡේදනයක් පවතින්න පුළුවන්. එතකොට ඒ ඡේදන කොටසට සම්බන්ධ නැති ඉතිරි ටික 11 ශ්‍රේණියේ සංගීතය හා නැටුම් යන විෂයන් දෙකම හදාරන්නේ නැති ළමයි විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාව. කිසියම් කුලකයක උපකුලක දෙකක් විදිහට පිහිටලා තියෙනවා කුලක දෙකක්. ඒ උපකුලක දෙකේ ඡේදනයක් නැහැ. මෙතන අපිට ගන්න පුළුවන් 11A පන්තියේ නැටුම් විෂය හදාරන ළමයි සංගීත විෂය හදාරන ළමයි. එතකොට මේ විෂයන් දෙක හදාරන ළමයින්ගේ පොදු අවයව පිහිටන්නේ නැහැ සංගීතය කරන ළමයින්ට නැටුම් කරන්න බැරි නිසා. ඊළඟට අවසාන අවස්ථාව කුලක දෙකම උපකුලක විදිහට පිහිටනවා ඒ උපකුලක දෙකේ ඡේදනයක් තියෙන අවස්ථාව. මේ විශාල කුලකේ 11A නම් එතකොට උපකුලක වෙන්න නම් 11A පන්තියේ සංගීත විෂය හදාරන ළමයි 11A පන්තියේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ළමයි එතකොට සංගීතය සහ තොරතුරු තාක්ෂණ යන විෂයන් දෙකම හදාරන ළමයිනොත් පිහිටන්න පුළුවන්. මේ විදිහට කුලක පිහිටන අවස්ථාව අපි අවබෝධ කරගන්න එක පාඩමේ ඉදිරියට යන්න ඉතා වැදගත් වෙනවා. දැන් අපි බලමු අපි මුලින්ම කතා කරපු සාධාරණ අවස්ථාවේ කුලක තුනක කුලකයට අදාළ පෙදෙස් අඳුරු කරන්නේ කොහොමද කියලා. P මේලය Q මේලය R කොහොමද මේ රූප සටහනේ අඳුරු කරන්නේ කියලා. මෙතන අදහස P Q R යන කුලක තුනේ සියලුම අවයව, ඒ කියන්නේ මේ වෘත තුනම මේ විදිහට අඳුරු වෙන්න ඕනේ. ඊළඟ අවස්ථාව P මේලය Q මේලය R - එහෙමනම් අපි මුලින් අඳුරු කරා P මේලය Q මේලය R, ඒ කියන්නේ මේ වෘත තුනට අයත් සියලුම අවයව. මෙතන අදහස ඒ සියලුම අවයව නෙවෙයි. එහෙමනම් මේ වෘත තුනෙන් පිට අපිට මේ විදිහට අඳුරු කරන්න පුළුවන්. ඊළඟට P ඡේදනය Q ඡේදනය R මේ කුලක තුනේම පොදු කොටස. එහෙමනම් මෙන්න මේ පොඩි කොටස තමයි අපි මෙතනදී අඳුරු කරන්නේ. ඊළඟට P මේලය Q - ඡේදනය R. දැන් අපේ පහසුවට අපි කොටස් වශයෙන් මේ වෙන් රූප සටහන අඳුරු කරන විදිහ බලමු. P මේලය Q මුලින්ම ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. P මේලය Q කියන්නේ P සහ Q ගේ සියලුම අවයව. ඒ කියන්නේ මෙන්න මේ වෘත දෙක. දැන් සියලුම අවයව නොවේ නම් මේ වෘත දෙක ඉතුරු වෙන්න අනෙක් සියල්ලම මේ විදියට අඳුරු වෙන්න ඕන. දැන් ඊළඟ කොටසේ තියෙන්නේ R කුලකය. එහෙමනම් මේ රූප සටහනෙම අපි R කුලකය මේ විදියට අඳුරු කරගමු. දැන් මේ කුලකයේ අදහස P මේලය Q - ඡේදනය R. ඒ කියන්නේ P මේලය Q'ට අයත් නැති අවයවවල සහ R'ට අයත් අවයවවල පොදු අවයව. එහෙමනම් මේ අඳුරු කරපු රූපයේ දෙකටම පොදු කොටස කොටු විදිහට ලකුණු වෙලා තියෙනවා. එහෙමනම් මේ විදිහට අපේ පහසුවට අපි කොටස් වශයෙන් අඳුරු කරාට අවසාන පිළිතුර අපි පැහැදිලිව අඳුරු කරලා තියෙන්න ඕනේ. එහෙමනම් අවසාන පිළිතුර වෙන්නේ මේ විදිහට R'ට පමණක් අයත් අවයව. ඊළඟට P ඡේදනය Q ඡේදනය R' අපි මෙතනදී මේ දෙවනියට තියෙන කොටස ඉස්සෙල්ලම අඳුරු කරගෙන ඉමු. Q ඡේදනය R කියන්නේ මේ කොටස. එහෙමනම් Q ඡේදනය R' කියන්නේ මේ කොටස හැර අනික් සියල්ලම අඳුරු වෙන්න ඕනේ. මේ විදිහට. ඊළඟට කියලා තියෙන්නේ P කුලකය ගැන. P කුලකයට අයත් අවයව වෙන්නේ මෙන්න මේ ටික. එහෙමනම් මේ කුලකයේ අදහස P සහ Q ඡේදනය R' ගේ පොදු අවයව. එහෙමනම් කලින් විදිහටම ඕගොල්ලෝ රූප සටහන අධ්‍යයනය කරොත් පේනවා මෙන්න මේ කොටු හැදිලා තියෙන සියල්ලම මේ කුලකයට අයත්. එතකොට මෙතන හොඳින් බලන්න මේ පොඩි කොටස හැර P කුලකයට අයත් සියල්ලම අඳුරු වෙලා තියෙන්නේ පොදු කොටසක් විදිහට. එහෙමනම් අවසාන පිළිතුර අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට P ඡේදනය Q.
මුලින්ම අපි අඳුරු කරමු පී ඡේදනය Q කියන්නේ මේ කොටස. ඊළඟට පී ඡේදනය R ඒ කියන්නේ පීසා R ගේ පොදු කොටස. දැන් ඒ කොටස් දෙකේ එකතුව එහෙම නැත්නම් ඔක්කොම කියන්නේ මේ මුළු කොටසම අඳුරු කරන්න ඕනි. එහෙමනම් අවසාන පිළිතුර අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. සාධාරණ අවස්ථාවේ අන්තිම වෙන් රූප සටහන් අඳුරු කිරීම මෙතන තුනක් තියෙන අවස්ථා. අපි එක් එක් අවස්ථාව පැහැදිලිව රූප සටහනේ අඳුරු කරගමු. P ඡේදනය Q. P සහ Q ගේ පොදු කොටස. ඊළඟට R ඡේදනය Q. R සහ Q ගේ පොදු කොටස. ඊළඟට R. R කියලා කියන්නේ R කුලකය. දැන් මේ කුලක ඔක්කොටම අයත් අවයව කියන්නේ මේ අඳුරු වෙච්ච සියල්ලම. එහෙමනම් අවසානයේ අපිට පිළිතුර මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කුලක තුන සාධාරණ අවස්ථාවේ පිහිටාන්නේ නැතුව මේ විදිහට පිහිටුවොත් කොහොමද වෙන් රූප සටහන් අඳුරු කරන්නේ කියලා. මම මෙතනදී හැම අවස්ථාවම අඳුරු කරලා නැහැ. නමුත් ඕගලන්ට පැහැදිලි වෙන්න අවස්ථා කිහිපයක් සලකලා තියෙනවා. ඒ ඇසුරෙන් ඕගොල්ලොන්ට දෙන වෙන් රූප සටහන ඕගොල්ලෝ අඳුරු කරන්න දැනගන්න ඕනේ. දැන් මේ රූප සටහනේ R කියලා කියන්නේ P ගේ උපකුලකයක්. Q කුලකය මේ කුලක දෙකම ඡේදනය වෙන විදිහට තමයි රූප සටහනේ නිරූපණය කරලා තියෙන්නේ. එහෙමනම් R' කියලා කියන්නේ R'ට අයත් නැති කොටස. එහෙමනම් මේ R කුලකය හැර අනෙක් සියල්ලම මේ විදිහට අඳුර වෙන්න ඕනේ. ඊළඟට Q කුලකය. Q කියලා කියන්නේ මෙන්න මේ කුලකය. මේ දෙකට අයත් පොදු අවයව කියන්නේ ඔගොල්ලෝ බලන්න කොටු හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ Q ගෙන් R'ට සම්බන්ධ කොටස අඳුරු වෙලා නැහැ. එහෙමනම් අවසාන පිළිතුර මෙන්න මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට P ඡේදනය R ඡේදනය Q. දැන් මේ කුලක තුනේ පොදු කොටස වෙන්නේ මෙන්න මේ කොටස. එහෙමනම් මේ විදිහට අපිට අඳුරු කරන්න පුළුවන්. ඊළඟට Q' ඡේදනය P මේලය R. දැන් Q' අපි හඳුනගනිමු. Q හැර ඉතිරි සියල්ලම අඳුරු වෙන්න ඕනේ මේ විදිහට. ඊළඟට P මේලය R. P සහ R ගේ සියලුම අවයව. එතකොට P සහ R ගේ සියලුම අවයව වුණාම මෙතනදී P කුලකය සම්පූර්ණයෙන්ම අඳුරු වෙන්න ඕනේ මේ විදිහට. දැන් මේ කුලක දෙකේ පොදු කොටස මෙතනදී කොටු විදියට හැදිලා තියෙනවා. Q කුලකයට සම්බන්ධ නැති, නමුත් ඉතිරි සියල්ලම P සහ R'ට පොදු. එහෙමනම් මේ විදියට අවසාන පිළිතුර අපිට දක්වන්න පුළුවන්. ඊළඟට R මේලය Q' ඡේදනය P. මුලින්ම R මේලය Q අපි හඳුනගනිමු. R සහ Q ගේ අවයව සියල්ල. නමුත් අපි අඳුරු කරන්න ඕනි R මේලය Q'. එහෙමනම් මේ කොටස හැර ඉතිරි ටික අඳුරු වෙන්න ඕනි. ඊළඟට තියෙනවා P කුලකය. P කුලකය කියලා කියන්නේ මේ විශාල කුලකය. එහෙමනම් මේ දෙකට පොදු කොටස වෙන්නේ R කුලකයෙන් පිටත, P කුලකයෙන් ඇතුළත Q'ට සම්බන්ධ නැති මෙන්න මේ කොටස. හොඳයි. ඊළඟට කුලක තුනක් පිහිටන තවත් අවස්ථාවක් අපි අඳුරු කරන්නේ කොහොමද කියලා බලමු. මෙතනදී P සහ Q පිහිටලා තියෙන්නේ ඡේදනය වෙන්නේ නැති විදිහට. R මේ කුලක දෙකටම පොදුයි. මුලින්ම P ඡේදනය R. ඒ කියන්නේ P සහ R ගේ පොදු කොටස. ඊළඟට Q ඡේදනය R. Q සහ R ගේ පොදු කොටස. ඒ කොටස් දෙකේ එකතුව තමයි අපිට නිරූපණය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තමයි අවසාන පිළිතුර. ඊළඟ රූප සටහන P මේලය R'. මුලින්ම අපි P මේලය R හඳුනගනිමු. P මේලය R කියන්නේ මේ ටික. එහෙමනම් P මේලය R' කියන්නේ මේ ටික නෙවෙයි ඉතිරි ටික. දැන් Q කුලකය. Q කුලකය කියලා කියන්නේ මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. දැන් මේ කොටස් දෙකේ පොදු කොටස කියන්නේ මේ කොටු හැදිලා තියෙන කොටස. ඒ කියන්නේ Q'ට පමණ අයිති කොටස අපිට මේ විදිහට අඳුරු කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟ අවස්ථාව P
පීමේලය ආර්. ඒ කියන්නේ පී සහ ආර්ට අයත් අවයව සියල්ල. සහ කිව්ඩෑශ්. කිව් කියන්නේ මේ කුලකයට, මේ කුලකයෙන් පිට සියල්ලම. මේ විදිහට. දැන් අපි හොයාගන්න ඕන පීමේලය ආර් සහ කිව්ඩෑශ්ට පොදු කොටස. එතකොට මේ කිව්ට සම්බන්ධ නැති පී සහ ආර්ගේ සියලුම අවයව මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අවසාන අවස්ථාව කිව් මේලය ආර් ඩෑෂ්. මුලින්ම අපි කිව් මේලය ආර් හඳුනගනිමු. අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. දැන් කිව් මේලය ආර් ඩෑෂ් කියන්නේ මේ කොටස නෙමේ, ඉතිරි සියල්ලම අඳුර වෙනවා. දැන් පී කුලකය කියලා කියන්නේ මේ කුලකය, මේ දෙකේ පොදු කොටස. එහෙමනම් මෙතනදී ආර්ට සම්බන්ධ නැති නමුත් පීට පමණක් සම්බන්ධ කොටස අවසානයේ මේ විදිහට අඳුරු කරන්න පුළුවන්. එතකොට මේ හැම වෙන් රූප සටහනකම අවසාන පිළිතුර ඔගොල්ලෝ පැහැදිලිව ලකුණු කරලා තියෙන්න ඕනි. ඔගොල්ලන්ට පහසු වෙන්න ඔගොල්ලෝ කොටස් වශයෙන් අඳුරු කරාට ගැටලුවක් නැහැ. නමුත් අවසාන පිළිතුරේ පැහැදිලිභාවය ඉතාම වැදගත්. හොඳයි, මේ පාඩමේ දෙවැනි කොටස මම වෙනම වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙන්නේ. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු.